මේ ආණ්ඩුවට කොරෝනාව මර්ධනය කිරීමේ උවමනාවක් නැහැ. කොරෝනාව මර්ධනය කරන්න ඕනේ නැහැ. මොකද දැන් අපිට පේන දෙයක් තමයි මේ කොරෝනාව පිළිබඳ ඇත්ත කියන, ඇත්ත ලියන, ඇත්ත කතා කරන රටේ පවතින තත්ත්වය පිළිබඳව මූණු පොත්වලින් සමාජ මාධ්‍යවලින් තොරතුරු හෙළිදරව් කරන අන්න ඒ එක්ක මාධ්‍යවේදී එහෙම නැත්නම් වෛද්‍යවරු එහෙම නැත්නම් සිවිල් ක්‍රියාධරයන් දැන් මේ අය හඹා ගොස් මේ අය මර්ධනය කරන වැඩේ තමයි කරන්නේ. කොරෝනාව මර්ධනය කරන්නේ නැහැ. ලැබෙන තොරතුරු ජනතාවට තොරතුරු ලැබෙන විදිය ජනතාව සත්‍ය තොරතුරු අරගෙන ඒ තොරතුරු දිහා බලලා අඩුම තරමෙන් ආණ්ඩුවට මුකුත් කරන්න බැරි වුණත් මේ වන විට අපිට පේනවා ජනතාව මේ තමන්ට සත්‍ය තොරතුරු හොයාගෙන මේ රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව ජනතාව අවබෝධ කරගෙන ජනතාව ස්වයංව ලොක්ඩවුන් වෙමින් ඉන්නවා. දැන් ආණ්ඩුව කරන්නේ මොකද්ද? දැන් එහෙම කරලා ජනතාවගේ ජීවිත බේරගන්න ජනතාව කටයුතු කරද්දී ආණ්ඩුව කරන්නේ අර ඒ තොරතුරු ලබා දෙන උන්ව මර්ධනය කරන්න යනවා. තොරතුරු ලබා දෙන මිනිස්සුන්ව මර්ධනය කරන්න යනවා. දැන් අපි දැක්කා පහුගිය දවසක අර නජිත් ඉන්දික කියන වෛද්‍යවරයා අවිස්සාවෙල්ලේ වෛද්‍යවරයා ඒ වෛද්‍යවරයා ස්තබපු සටහන් කීපයක් පිළිබඳව ඔහු දබපු ඔහුට ලැබුණු අත්දැකීම් පිළිබඳව ඔහුගේ තිබෙන බරපතල මානසික පීඩනය පිළිබඳව ඒක ඇති වෙන්නේ නිකන් නෙමෙයි මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව ඒ සැබෑ තොරතුරු හෙලි කරපු වෛද්‍යවරයාව අපි දැක්ක ඊයේද පෙරේදද කියලා CID එක ප්‍රශ්න කරනවා ඔන්න අහන්නුව දන්න දෙය CID එක කියලා ප්‍රශ්න කරනවා දැන් අපි ඊයේ දැක්කා අද උදේ වන විට අපි දකින්න මාධ්‍යවල පළ වෙනවා තවත් සමාජ මාධ්‍ය මාධ්‍යවේදිනියක්ගේ ගෙට පැනලා ගෙවල් ගෙට ගිහිල්ලා විශාල පිරිසක් ගිහිල්ලා ඒ මාධ්‍යවේදිනියව ප්‍රශ්න කරනවා මේක තමයි ආණ්ඩුව කරන්නේ දැන් ආණ්ඩුවට තරහයි දැන් අපි දැක්ක අර කීර්ති රත්නායක ඔහු මොකක් කර ලිව්වයි කියලා ඔන්න ඉතින් අන්න ඒගොල්ලන්ව අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව ප්‍රශ්න කරනවා දැන් රටේ ආරක්ෂාව පිළිබඳව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් හරි යම් කිසි කෙනෙක් තොරතුරක් ඉදිරිපත් කරොත් තොරතුරක් ඒ පිළිබඳව තොරතුරක් කතා කළොත් ඒ පිළිබඳව තොරතුරු යම් ප්‍රකාශනයක් කළොත් ඒ තොරතුරේ තිබෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා හොයලා බලන්න නැතුව නිකන් මිනිස්සුන්ව බිත්තියට හේතු කරලා බය කරලා මොකද්ද මේ කරන්නේ මොකද්ද කරන්නේ දැන් අපිට පේන දේ තමයි ආණ්ඩුවට කොරෝනාව මර්ධනය කරන්න ඕනේ නැහැ මේ තොරතුරු මර්ධනය කළා තොරතුරු දෙන මිනිස්සුන්ව මර්ධනය කළා බියගන්වලා කොරෝනාව වර්ධනය කරන්න උවමනා වෙලා තියෙනවා කොරෝනාව වර්ධනය කරන්න උවමනා වෙලා තියෙනවා නැත්තම් අපිට පේන දෙයක් තමයි මේ ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මොකද ආණ්ඩුව කියන කිසිම කෙප්පයක් මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ ආණ්ඩුවේ මාධ්‍ය කියන එකවත් එහෙම නැත්නම් ඔය ටාස්ක් ෆෝස් එක නැත්නම් ඔය කොරෝනා මර්ධන බලකාය කියන දේවත් එහෙම නැත්නම් මාධ්‍ය ආයතන කියන දේවත් එහෙම නැත්නම් ඔය ආණ්ඩුවේ තිබෙන මේ මාධ්‍ය ඒකක කියන දේවල්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා දැන් මොකද PHI මහත්වරු කියනවා මේකේ වැරදි තොරතුරු දෙන්නේ. වෛද්‍යවරු කියනවා අපිට පේනවා වෛද්‍යවරු කියනවා මේක දෙගුණෙන් තෙන්ගුණෙන් දෙගුණ තෙන්ගුණෙන් දෙගුණයක් තුන්ගුණයකින් අපිට එකතු කරන්න වෙනවා මේක ගැන. විශේෂඥ වෛද්‍යවරු කියනවා. එයායි බොහොම ප්‍රසිද්ධිය කියනවා. ඒතර මේකේ භයානකකම දැන් මිනිස්සුන්ට තේරෙනවා. ඒතර භයානකකම මිනිස්සුන්ට තේරෙද්දි ආණ්ඩුවේ කෙප්ප ආණ්ඩුව කියන ගජබින්න පිළිගන්න මිනිස්සු සූදානම් නැහැ. ඒ නිසා මිනිස්සු ස්වයංව ලොක්ඩවුන් කරලා තමන්ගේ ජීවිත බේරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ආණ්ඩුවට මේක ප්‍රශ්නයක්. ආණ්ඩුවට මේක ආණ්ඩුවට කේන්ති. ආණ්ඩුවට ඕනේ කරන්නේ මේක රට ඇරලා දාලා ආණ්ඩුවගෙන ආර්ථිකයනේ. ආර්ථිකය අපිට ඕනේ කියලානේ. ආර්ථිකය කියන්නේ මොකද්ද? අපි වෙනුවෙන් සල්ලි හම්බ කරන්න වරෙල්ල. මේ ආණ්ඩුව ආර්ථිකය කියලා කියන්නේ රටේ ජනතාව ජීවත් කරවලා මේ රටේ ජනතාවගේ යහපත ඇති කරන එක නෙමෙයි ආණ්ඩුවට උමනා කරන්නේ ආණ්ඩුවට සල්ලි හම්බ කරන්න නැත්නම් ඒ පවුලේ උන්ට සල්ලි හම්බ කරන්න පවුලේ උන්ගේ ව්‍යාපාර ටික ගෙනියන්න මිනිස්සු බිල්ලට දෙන්නේ ඒකනේ කියන්නේ උබලා වරෙල්ල කියලා මිනිස්සුන් අනික බ්‍රොයිලර්ලා වගේ අරගෙන මිනිස්සුන්ව බිල්ලට දීලා ඒකළු සල්ලි හම්බ කරන්න ඒ නිසා දැන් මේ රටේ ජනතාවට තීන්දුව කරන්න වෙනවා මේ මේ පවුලේ මේ පවුල වෙනුවෙන් අපි බිල්ලට යනවද මේ පවුල වෙනුවෙන් අපි බිල්ලට යනවද එහෙම නැත්නම් අපි ස්වයංව ලොක්ඩවුන් වෙලා ස්වයංව අපි ගෙවල් වලට වෙලා අපේ ජීවිත බේර ගන්නවද ඒක තමයි අපි අහන්න තියෙන්නේ මේ ආණ්ඩුව වෙනුවෙන් අපි බිලි බොයිස්ලා වෙනවද එහෙම නැත්නම් අපි ස්වයංව ලොක්ඩවුන් වෙලා අපේ ජීවිත බේර ගන්නවද කියන තැනට අද රට ගමන් කරලා තියෙන්නේ අද රට ගමන් කරලා තියෙන්නේ මොකද අපිට දන්න අපිට පේන දෙයක් තමයි මේ පවුලේ අයට රට කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පවුල රාජපක්ෂලට රට කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පවුල රාජපක්ෂලට ජාතිය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පවුල
රාජපක්ෂලට ආර්ථිකය කියලා කියන්නේ ඒගොල්ලෝ සල්ලි හම්බ කරන එක. රාජපක්ෂලට ආගම කියලා කියන්නේ ඒගොල්ලන්ට මිනිස්සු වැඳ නමස්කාර කරන එක. දැන් අපිට පේනවා මේ රැලි රැලි 1 2 3 4 ආවත් අපි දැක්කනේ කොහොමද මේ පවුලය කටයුතු කරපු විදිය. රැලි 2 3 4 නෙමෙයි රැලි පිට රැලි පෙරලි පෙරලි ආවත් ඒගොල්ලෝ සැලෙන්නේ නැහැ. ඒගොල්ලෝ රට ලොක්ඩවුන් කරන්නේ නැහැ. රටවල් වහන්නේ රට වහන්නේ නැහැ. පළවෙනි පාරම අපි දැක්කන ජනාධිපතිවරයා කිව්වේ කොහොමද මේ 10ක් අම්මුණ පරිදි මට රට වහන්නද කියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ අපි දැක්කනේ කොහොමද සින්දු හදලා ඔක්කොම කරලා පළවෙනි රැල්ල පුපුරලා ගිය විදිය. ඊට පස්සේ අපි දැක්ක දෙවෙනි තුන්වෙනි රැලි කොහොමද ගියේ? තුනෙන් දෙක ගන්න, විශ්ව සංශෝධනය කරගන්න, මේ මැතිවරණ තියන්න, ඊට පස්සේ පෝට් සිටි සම්මත කරගන්න, ඊට පස්සේ අවුරුදු කාපල්ලයි කියලා මේක දිගහැරලා දාලා දැන් හතරවෙනි රැල්ලත් ඇවිල්ලා දැන් හතරවෙනි රැල්ල ලොක්ඩවුන් කරන්න කිව්වහම අන්න ජනාධිපතිවරයා කරපු වැඩේ. අන්න ආණ්ඩුව කරපු වැඩේ 10 ඉඳලා උදේ 4 වෙනකන් රට වහනවායි කිව්වා. පැදිරි නීතිය දානවායි කිව්වා. දැන් මේක තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලන්ට මේ ජනතාව ආරක්ෂා කරන එක වැඩක් නැහැ. Breaking.lk